කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගිය රැඳවියන් 599 දෙනෙකු මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා. තවත් රැඳවියන් 126 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සියතට ප්‍රකාශ කළේ. රැඳවියකු මිය යාමේ සිද්ධියක් හේතුවෙන් කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේ පෙරේදා දිනයේදී. මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. කිලෝමීටර් 50කටත් වඩා වැඩි දුරක් ගමන් කරමින් අප පොළොන්නරුව ප්‍රාදේශීය වාර්තාකරු උපුල් ශාන්ත අපට මෙම දර්ශන ලබා දුන්නා. මේ තමන් මුහුණ දෙන තත්ත්වය පිළිබඳව අපට අදහස් පළ කළ පුනරුත්ථාපන රැඳවියන් අපිට සද්දයක් ආවා සර්. හරියට දුවන අල්ලපන් කියලා සර්. අපි දන්නේ නැහැ මොකද අපේ බිලට් එක කඩේ නිදිගෙන සර් හිටියේ. මාර ගෑයිල සර් ගා මීයර් ගැට්ට ගාන වේල්ලක් ගැව්වේ සර්. 33000 කේබල් එකෙන් මට වතුර ටිකක් දෙන්න සර් කිව්වා. අපිට කිව්වා එකෙක් කරි වතුර ටිකක් කරි දුන්නොත් බලා මරනවා කියලා කිව්වා. කණ්ඩ නැහැ කියලා පැනලා ගිල්ල එකෙක් කිමුල ගාලා මැරලා සර්. එකෙක්ට ගාලා සර් වතුරේ ඔබ ගැව්වේ සර්. ඇඳ උඩ එම්ම මලා සර්. පවුස අපිට මේ කන්දර එපා. අපිට අපේ ඉර ගැවල් වලට යන්න සර්. අපිට 120ක් පාස් වෙනවා කියලා දෙන්නේ සබන් කෑලි දෙකයි. අපි රෙදිය හොදන්න ඕනේ. බෙස්ට් සිට් හොදන්න ඕනේ. අපි වැඩ කරලා නානවා. සබන් නැහැ සර්. සබන් සිග්නල් නැහැ. පට්ට දුවක් ඉඳින්නේ සර් මේ අහිංසක කොල්ලෝ. අපි ඒ වන්දනාකාරයවන්ට සර්.